මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සබ් ක්ලාස් 491 ඕස්ට්‍රේලියානු වීසා බලපත්‍රයට අදාළ ස්ටේට් නොමිනේෂන් ක්‍රයිටීරියාස් මොනවද කියලා. සබ් ක්ලාස් 190 වීසා බලපත්‍රය වගේම තමයි මේ වීසා බලපත්‍රය සඳහා නොමිනේට් වෙන්න නම් ඔයා AA ස්ටේට් එකෙන් ස්ටේට් එකට වෙනස් වූ ක්‍රයිටීරියාස් ඔයා සතු වෙන්න ඕනේ. ඒ ස්ටේට් එකෙන් ස්ටේට් එකට යාලා සලකා බලන වෙනස් වූ ක්‍රයිටීරියාස් මොනවද කියලා මේ වීඩියෝ එකේදී අපි කතා කරමු. මුලින්ම මම කතා කරන්නම් ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරි නොමිනේෂන් ක්‍රයිටීරියා මොනවද කියලා මේ සබ් ක්ලාස් 491 ට අදාළව. මෙතනදී මම ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරි කියන එක ACT විදිහට කතා කරනවා ඉස්සරහට. මුලින්ම ACT තුල ජීවත් වීමට කැමැත්තක් දක්වනවා නම් ඔයා වාට පුළුවන් කැන්බරා මැට්‍රික්ස් එක කම්ප්ලීට් කිරීම මගින් 491 නොමිනේෂන් සඳහා ROI එකක් සබ්මිට් කරන්න. ROI එකක් කියන්නේ මම මෙතන රෙජිස්ට්‍රේෂන් ඔෆ් ඉන්ටරෙස්ට් මේ ROI එක සලකලා බලලා අදාළ පොයින්ට්ස් ගන්න ඔයාට ක්ලේම් කරගන්න පුළුවන් නම් ඒ වගේම තෝරාගත් ඉහළ රෑන්ක් සහිත කැන්ඩිඩේට්ස්ලාට එයාලා ඉන්වයිට් කරනවා මේ වීසා එක සඳහා ඉදම් කරන ලෙස. මෙතනදී ඔයා මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයා කැන්බරා මැට්‍රික්ස් එක බලලා චෙක් කරගන්න ඕනේ AA ක්‍රයිටීරියා වලට ඔයාට කොච්චර පොයින්ට්ස් ස්කෝර් කරගන්න පුළුවන්ද කියලා. අවශ්‍ය ලකුණු ප්‍රමාණය වාට ගන්න පුළුවන් කියලා තහවුරු කරගත්තට පස්සේ වාට පුළුවන් කැම්බරා මැට්‍රික්ස් එක කම්ප්ලීට් කරලා ROI එකක් සබ්මිට් කරන්න වීසා එකේ නොමිනේෂන් සඳහා ඔයා ඉන්ට්‍රෙස්ට් කියලා. මෙතනදී අවශ්‍ය ලකුණු ප්‍රමාණය වාට ගන්න පුළුවන් වුණත් ගැරන්ට් කරන්න බෑ මේ වීසා එක සඳහා වා නොමිනේට් වෙනවමයි කියලා. අයිතුම් කරන අයිතුම් කරුවන් ප්‍රමාණයට වඩා තියෙන නොමිනේෂන් ප්ලේසස් සංඛ්‍යාව මේකේ ගොඩක් සීමිතයි. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් ACT government website එකට ගියොත් Canberra resident applicant eligibilities කියලායි overseas applicant eligibilities කියලායි දෙකක් තියෙනවා. මේ වීඩියෝ මාලාවෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවෙන් ඉඳලා ඕස්ට්‍රේලියාවට යන්න බලාපොරොත්තු වෙන ඉන්න අය නිසා මම මෙතන කතා කරන්නේ නැහැ Canberra resident applicant eligibilities මොනවද කියලා. මම කතා කරන්නේ overseas applicant eligibilities මොනවද කියලා විතරයි. මම කියන මොනවද overseas ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවෙන් පිට ඉඳලා ඇප්ලයි කරන ඇප්ලිකන්ට්ස්ලාට තියෙන ඕන එලිජිබිලිටීස් කියලා. මුලින්ම ඔයා හෝම් අපයර්ස් ක්‍රයිටීරියා ෆුල්ෆිල් කරලා තියෙන ඕනේ. ඒ කියන්නේ මේ වීඩියෝ එකේ පාර්ට් 1 මගින් මම කතා කරපු ක්‍රයිටීරියා සියල්ලම ඔයා සතු වෙන්න ඕනේ. සහ ඔයාගේ ඔකියුපේෂන් එක ස්කිල් ඇසස්මන්ට් එකක් කරපු ඔකියුපේෂන් එක අනිවාර්යයෙන්ම ACT ක්‍රිටිකල් ලිස්ට් එකේ තියෙන ඔකියුපේෂන් එකක් වෙන්න ඕනේ. ගිය අවුරුදු 5 ඇතුළත අවම එක් අවුරුද්දක්වත් ඒ ඔකියුපේෂන් එක යටතේ ඔයාට එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. ඒ වගේම හෝම් අපේ වෙබ්සයිට් එකේ තියෙන විදිහටම ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක අවශ්‍යයි. ඒ කියන්නේ කම්පියුටර් ඉංග්‍රීසි අත්‍යවශ්‍යයි මේ සඳහා යෙදුම් කරන්න. මෙතෙන්දී ඔයා කරන්න ඕනේ තව දෙයක් තමයි ACT එම්ප්ලොයබිලිටි එක පිළිබඳව පොඩි රිසර්ච් එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ඔකියුපේෂන් එකට අදාළව ACT ලේබර් මාකට් එක තුල අවශ්‍ය රැකියා අවස්ථාවන් තියෙනවද කියලා සර්ච් කරන්න ඕනේ. ඒ වගේම ඒක හොයලා බලන්න ඕනේ. ඒ වගේම ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක මේ ACT ඉකොනොමිකට රිලෙවන්ට් වෙනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕනි. ඔයාට පුළුවන් තහවුරු කරගන්න ඔයාගේ ඔකියුපේෂන් එකට අදාළව කොච්චර රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් ACT තුල තියෙනවද කියලා සහ ACT ඉකොනොමිකට ඔයාගෙන් කොච්චර කන්ට්‍රිබියුෂන් එකක් ලැබෙනවද කියලා ඔයාට තහවුරු කරගන්න පුළුවන්. මෙතනද ACT තුල ඔයා ජීවත් වෙන කැමතියි කියලා ඔයාගේ වචනයෙන්ම කමිට්මන්ට් ස්ටේට්මන්ට් එකක් සබ්මිට් කරන්න ඕනේ. සහ ඔයාගේ වීසා එක ලැබුණොත් වීසා එක ලැබිලා අවුරුදු දෙකක් යනකම් ඔයා කැන්බරා තුල රැකියාවක් කරමින් ජීවත් වෙනවා කියලා තහවුරු කරන ඩෙක්ලරේෂන් එකට සයින් කරන්න ඕනි. ඒ වගේම මාස 12ක කාලයක් තුල ඔයා අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියාව තුල පදිංචි වෙලා නොතිබෙන්න ඕනි. මෙතනදී ඕස්ට්‍රේලියන් විසිටර් වීසා එකක් හැර ඔයා සතු වෙන්න බෑ ඕස්ට්‍රේලියන් කරන්ට් වීසා එකක් හරි බ්‍රිජින් වීසා එකක් හරි. ඒ වගේම වීසා එක ග්‍රෑන්ට් වුණත් කැන්බරා තුල සෙටල් වෙන්න අවශ්‍ය ෆන්ඩ්ස් ඔයා සතු වෙන්න ඕනි. ඒ කියන්නේ ඉන්න තැනක් හොයාගන්න, ඔයා ජොබ් එකක් හොයාගන්නකම් කන්න බොන්න අනේ වගේ දේවල් වලට ඔයා සතු වෙන්න ඕන. ඒ කියන්නේ ඉන්න තැනක් හොයාගන්න, ජොබ් එකක් හම්බෙනකම් කන්න බොන්න අනේ වගේ අවශ්‍යතා වලට ඔයා සතුව අවශ්‍ය මුදල් ප්‍රමාණය තියෙනවද කියලා පෙන්වන්න ඕනේ. කියන්න මොන දෙයක් තමයි සපෝර්ටින් ඩොකියුමන්ට්ස් ඔයා සබ්මිට් කරන්න ඕන. මොකද ඔයාගේ මැට්‍රික්ස් ස්කෝර් ක්ලේම් කරගන්න නම් අනිවාර්යයෙන්ම සපෝර්ටින් ඩොකියුමන්ට්ස් හරහා තමයි යාලේ දේවල් තහවුරු කරගන්නේ. ඒ දේවල් ඔයාගේ සපෝර්ටින් ඩොකියුමන්ට්ස් හැමදේම සබ්මිට් කරන්න අවශ්‍යයි. මෙතනදී නිව් සවුත් වේල්ස් නොමිනේෂන් ක්‍රයිටීරියා ගැන කතා කරද්දී මෙතනදී පාත්වේස් දෙකක් තියෙනවා. මුලින්ම
ඔයාට establish work history එකක් තියෙනවා නම් regional new south wales based employer කෙනෙක් එක්ක අනේ ඒ අවස්ථාවේදී pathway 1 යටතේ ආයතන කරන්න පුළුවන් මේ sub class 491 nomination සඳහා දෙවෙනි පාත් එක තමයි new south wales website එකේ යාලා සඳහන් කරලා තියෙනවා note එකක් විදිහට මේ nomination path එක පොඩ්ඩක් competitive නිසා මේ සඳහාම බලාගෙන ඉන්නේ නැතුව වෙනත් migration pathways try කරන්න කියලා මූලික සුදුසුකම් මොනවද කියලා මම මෙතනදී කියන්නම් මේ new south wales nomination සඳහා සුදුසු වෙන්න මුලින්ම home affairs criteria fulfill කරන්න ඕනේ මුල් වීඩියෝ එකේදී කියපු criteria ව fulfill කරන්න ඕනේ ඒ criteria ව සතු වෙන්න ඕනේ සහ eligible skill occupation list එකේ තියෙන occupation එකට අදාළ වාට valid skill assessment එකක් තියෙන්න ඕනේ ඒ වගේම new south wales වල ඉන්න දැනට පදිංචි අයදුම් කරුවෙක් නම් නොකඩවා මාස 3ක කාලයක් new south wales වල පදිංචි වෙලා ඉඳලා තියෙන්න ඕනේ නැත්නම් ऑफशोर एप्लिकेंट के नाम ऑफशोर මාස 3ක කාලයක් ඔයා රැඳිලා ඉඳලා තියෙන්න ඕනේ. මේ New South Wales Government website එකේ සඳහන් වෙනවා ටිකක් හොඳ තොරතුරු ටිකක්. EO එකක් submit කරද්දි වැදගත් වෙන කරුණු, ඒ වගේම nomination එකේදී key steps අනේ වගේ දේවල් සඳහන් වෙනවා. මම මේ වීඩියෝ එකේදී සඳහන් කරන්නේ නැහැ. මොකද මම මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ nomination criterias පිළිබඳ විතරයි. ඔයාට බලා ගන්න අවශ්‍ය නම් New South Wales Government website එකේ sub class 491 යටතේ බලා ගන්න පුළුවන් AA කරුණු පිළිබඳව. නදන් ටෙරිටරි නොමිනේෂන් ක්‍රයිටීරියා ගැන කතා කරද්දී හෝම් අෆෙයර්ස් ක්‍රයිටීරියා අනිවාර්යෙන් ෆුල්ෆිල් කරන්න ඕනේ කියලා සඳහන් වෙනවා. ඒ වගේම නොමිනේෂන් එක වෙන අවස්ථාව වෙන විට ඔයාගේ වයස අවුරුදු 45ට අඩු වෙන්න ඕනේ. ඒ වගේම පොසිටිව් ස්කිල් ඇසස්මන්ට් එකක් තියෙන්න ඕනේ ඔයාගේ ඔකියුපේෂන් එකට අදාළව. ඒ වගේම ඒ ඔකියුපේෂන් එක අනිවාර්යයෙන්ම එලිජිබල් ඔකියුපේෂන් ලිස්ට් එකේ සඳහන් ඔකියුපේෂන් එකක් වෙන්න ඕනේ. ඉංග්‍රීසි රිකුවයර්මන්ට් එක මෙතනදී කම්පිටන් ඉංග්‍රීසි අත්‍යවශ්‍යයි. කම්පිටන් ඉංග්‍රීසි කියලා ගත්තාම IELTS each band 6 තියෙන්න ඕනේ. PT නම් each band 50 අරන් තියෙන්න ඕනේ. ඒ වගේම ස්කිල් මයිග්‍රේෂන් පොයින්ට් ටෙස්ට් එකෙන් ලකුණු 65ට වැඩි ස්කෝර් කරලා තියෙන්න ඕනේ. ඔයාගේ නොමිනේටඩ් ඔකියුපේෂන් එකට අදාළව පසුගිය වසර 10 ඇතුළත අවම එක් අවුරුද්දකවත් එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. ඒ වගේම නදන් ටෙරිටරි තුර ස්ථීර පදිංචියට සහ රැකියාවක් කරන්න ජෙනුයින් කමිට්මන්ට් එකක් තියෙන්න ඕනේ. සහ නදන් ටෙරිටරි තුර සෙටල් වෙන්න අවශ්‍ය ෆයිනෑන්ෂියල් බෑක්ග්‍රවුන්ඩ් එක වාසතු වෙන්න ඕනේ. ඒ ෆයිනෑන්ෂියල් කැපැසිටි එකේ එවිඩන්ස් පෙන්වන්නවට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම නදන් ටෙරිටරි ඔෆ්ෂෝර් මයිග්‍රේෂන් ඔකියුපේෂන්ස් ලිස්ට් එකේ තියෙන ඔකියුපේෂන් එකට අදාළව වැලිඩ් ස්කිල් ඇසස්මන්ට් එකක් ඔයා කරගෙන තියෙන්න ඕනේ. හෝ නදන් ටෙරිටරි තුර ස්ථීර පදිංචි කියන්නේ පර්මනන්ට් රෙසිඩන්ට් හරි සිටිසන් හරි ඉන්න ෆැමිලි මෙම්බර් කෙනෙක් ඔයාට ඉන්න ඕනේ. නදන් ටෙරිටරි කම්පැනි එකකින් ජොබ් ඔෆර් එකක් ඔයාට හම්බෙලා තියෙන්න ඕනේ මේ නොමිනේෂන් එක සඳහා ඔයාව සිලෙක්ට් වෙන්න නම්. මේ කිව්ව තුනෙන් එකක් තිබුණාම ඇති. ඒ කියන්නේ ඔකියුපේෂන් ලිස්ට් එකට අදාළ ඔකියුපේෂන් එකකට ස්කිල් ඇසස්මන්ට් එකක් කරගෙන තියෙන්න ඕන හරි නදන් ටෙරිටරි වල ඉන්න එලිජිබල් ෆැමිලි මෙම්බර් කෙනෙක් ඉන්න ඕන හරි ඒ වගේම නදන් ටෙරිටරි කම්පැනි එකකින් ඔයාගේ ඔයාට ජොබ් ඔෆර් එකක් හම්බෙලා තියෙන්න ඕන. ඒ වගේම නදන් ටෙරිටරි තුල සෙටල් වෙන්න අවශ්‍ය ෆයිනෑන්ෂියල් කැපැසිටි එක ඔයාට තියෙනවා කියලා පෙන්වන්න එවිඩන්ස් තියෙන්න ඕනේ. එවිඩන්ස් ඩොකියුමන්ට්ස් ඔයා සතු වෙන්න ඕනේ. ක්වීන්ස්ලන්ඩ් නොමිනේෂන් ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම ඔයා හෝම් අෆෙයර්ස් ක්‍රයිටීරියා ෆුල්ෆිල් කරන්න ඕනේ මුලින්ම. ඒ වගේම මයිග්‍රේෂන් ක්වීන්ස්ලන්ඩ් ක්‍රයිටීරියාස් ෆුල්ෆිල් කරන්නත් ඕනේ. මෙතනදී මයිග්‍රේෂන් ක්වීන්ස්ලන්ඩ් ක්‍රයිටීරියා මොනවද කියලා මම කියන්නම්. මුලින්ම ඔයා පොයින්ට් ටෙස්ට් එකට ලකුණු 65ට වැඩි ගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ඔකියුපේෂන් එක ක්වීන්ස්ලන්ඩ් ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් එකේ තියෙන ඔකියුපේෂන් එකක් වෙන්න ඕනේ. කම්පිටන් ඉංග්‍රීෂ් අත්‍යවශ්‍යයි මේ නොමිනේෂන් එක සඳහා ආයතන කරද්දී. ඒ වගේම एक्सपीरियंस ගැන කතා කරාම මෙතනදී ක්වීන්ස්ලන්ඩ් ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් එකේ ඔකියුපේෂන් එකට අදාළ වට එක්සපීරියන්ස් තියෙන්න ඕනේ. ඒ එක්සපීරියන්ස් ෆුල් ටයිම් වැඩ කරපු එක්සපීරියන්ස් වෙන්න ඕනේ සහ සතියකට අවම පැය 30ක්වත් වැඩ කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාට මේ වීසා එක මත වසර 3ක් යනකම් ක්වීන්ස්ලන්ඩ් තුල ඔයා ජීවත් වෙමින් රැකියාවක් කරනවා කියලා කමිට්මන්ට් එකක් ඔයා සබ්මිට් කරන්න ඕනේ. සවුත් ඕස්ට්‍රේලියා නොමිනේෂන් ක්‍රයිටීරියා මොනවද කියලා බලමු. මේකෙදිත් අනිවාර්යයෙන්ම හෝම් අෆෙයර් ක්‍රයිටීරියා ෆුල්ෆිල් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ඔකියුපේෂන් එක සවුත් ඕස්ට්‍රේලියාස් ස්කිල් ඔකියුපේෂන් ලිස්ට් එකේ තියෙන ඔකියුපේෂන් එකක් වෙන්න ඕනේ. සවුත් ඕස්ට්‍රේලියා වල මේ නොමිනේෂන් කැන්ඩිඩේට්ස් ලව ඇසස් කරන්නේ එයාලගේ ඔකියුපේෂන් එකට අදාළව එක්ස්පීරියන්ස් එක මත සහ එයාලගේ ඉංග්‍රීසි ඇබිලිටි එක මත සහ එයාලගේ EOI පොයින්ට්ස් මත. ඒ වගේම ඔයා ප්‍රියොරිටි නොමිනේටඩ් ඔකියුපේෂන් එකක ඇප්ලිකන්ට් කෙනෙක් නම් ඔයාව නොමිනේට් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. සවුත් ඕස්ට්‍රේලියා නොමිනේෂන් ක්‍රයිටීරියා මොනවද කියලා බලමු.
මේකෙදිත් අනිවාර්යයෙන්ම හෝම් අෆෙයා ක්‍රයිටීරියා ෆුල්ෆිල් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ඔක්කියුපේෂන් එක සවුත් ඕස්ට්‍රේලියාස් ස්කිල් ඔක්කියුපේෂන් ලිස්ට් එකේ තියෙන ඔක්කියුපේෂන් එකක් වෙන්න ඕනේ. සවුත් ඕස්ට්‍රේලියාවල මේ නොමිනේෂන් කැන්ඩිඩේට්ස්ලව ඇසෙස් කරන්නේ එයාලගේ ඔක්කියුපේෂන් එකට අදාළව එක්ස්පීරියන්ස් එක මත සහ එයාලගේ ඉංග්‍රීසි ඇබිලිටි එක මත සහ එයාලගේ EOI පොයින්ට්ස් මත. ඒ වගේම ඔයා ප්‍රියොරිටි නොමිනේටඩ් ඔක්කියුපේෂන් එකක ඇප්ලිකන්ට් කෙනෙක් නම් ඔයාව නොමිනේට් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. තස්මේනියා ක්‍රයිටීරියා ගැන කතා කරොත් එහෙම මෙතනදීත් මුලින්ම සඳහන් කළා තියෙන හෝම් අෆෙයාර්ස් ක්‍රයිටීරියා ෆුල්ෆිල් කරන්න ඕනේ කියලා. ඒ වගේම විශේෂ යමක් නැහැ මේ තස්මේනියා රික්වයර්මන්ට්ස් වල. එයාලා එතනදී කියලා තියෙන්නේ ඩිමාන්ඩ් එකට වඩා එයාලගේ නොමිනේෂන් කෝටා එක ලිමිටඩ් නිසා මොස්ට් කම්පිටිටිව් ROI සලකලා බලනවා කියලා. ඒ වගේම තස්මේනියා සඳහා මේ වීසා බලපත්‍රය යටතේ නොමිනේට් වුණොත් ඔයා අනිවාර්යයෙන්ම තස්මේනියා තුල රැකියාවක් කරමින් ජීවත් වෙන්න ඕනේ. වික්ටෝරියා ගැන කතා කරද්දී එහෙම යාලත් මුලින්ම සඳහන් කළා තියෙන්නේ හෝම් අෆෙයාර්ස් ක්‍රයිටීරියා බලනවා කියලා. ඒ වගේම එයාලා ඔන්ෂෝ ඇප්ලිකන්ට්ලට තමයි වැඩි ඉඩකඩක් දෙනවා කියලා සඳහන් කළා තියෙන්නේ. ඒ වගේම ඕෆ්ෂෝ ඇප්ලිකන්ට්ලගෙන් ප්‍රියොරිටි දෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. හෙල්ත් කෙයාර් සෙක්ටර් එකේ වර්කර්ස්ලටයි සෝෂල් සර්විසස් වර්කර්ස්ලට සහ එඩියුකේෂන් සෙක්ටර් එකේ වර්කර්ස්ලට මේ සෙක්ටර්ස් තුන යටතේ ස්කිල් වර්ග කෙනෙක් නම් ඔයා ඔයාට පුළුවන් වික්ටෝරියා සඳහා ට්‍රයි කරන්න. මම මෙතනදි කියන්නම් වික්ටෝරියා සඳහා නොමිනේට් වෙන්න ඒ වික්ටෝරියා රජයේ මගින් සලකා බලන ක්‍රයිටීරියාස් මොනවද කියලා මුලින්ම ඔයාගේ ඔක්කියුපේෂන් එක එලිජිබල් ස්කිල් ඔක්කියුපේෂන් ලිස්ට් එකේ අදාළ ඔක්කියුපේෂන් එකක් වෙන්න ඕනේ. ඒ වගේම ඒ ඔක්කියුපේෂන් එකට අදාළව පොසිටිව් ස්කිල් ඇසස්මන්ට් එකක් ඔයා කරගෙන තියෙන්න ඕනේ සහ ROI එකක් සබ්මිට් කරන්න ඕනේ. ROI එක සබ්මිට් කරලා වික්ටෝරියන් නොමිනේෂන් සඳහා ඇප්ලයි කරන්න කියලා ඉන්වයිට් කරලා ඔයාට මේල් එකක් ආවේ නැත්නම් ඔයාට මේ නොමිනේෂන් එක සඳහා එදුම් කරන්න බෑ. ROI එක සලකලා බලලා ඔයා රිජෙක්ට් නම් ඔයාට ඊමේල් එකක් එන්නේ නැහැ මේ නොමිනේෂන් එක සඳහා එදුම් කරන්න කියලා. ඒ වගේම ඔයාට වික්ටෝරියා තුළ ජීවත් වෙන්න ජෙනුයින් කමිට්මන්ට් එකක් තියෙන්න ඕනේ. වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවල සබ් ක්ලාස් 491 යටතේ නොමිනේට් වෙන්න පුළුවන් ස්ට්‍රීම් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ජෙනරල් ස්ට්‍රීම් ෂෙඩියුල් 1, දෙවෙනි එක ජෙනරල් ස්ට්‍රීම් ෂෙඩියුල් 2 සහ ග්‍රැජුවේට් ස්ට්‍රීම්. ස්කිල් වර්කර්ස්ලට බලපාන මේකෙන් 1-2, ඒ කියන්නේ ජෙනරල් ස්ට්‍රීම් ෂෙඩියුල් 1 සහ ජෙනරල් ස්ට්‍රීම් ෂෙඩියුල් 2 කියන ස්ට්‍රීම් දෙක විතරයි. මේ ජෙනරල් ස්ට්‍රීම් ෂෙඩියුල් 1 ස්ට්‍රීම් එක සඳහා සුදුසු වෙන නම් ඔයාගේ ඔකියුපේෂන් එක වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ස්කිල් මයිග්‍රේෂන් ඔක්කියුපේෂන් ලිස්ට් එකේ ෂෙඩියුල් 1 ලිස්ට් එකේ සඳහන් ඔක්කියුපේෂන් එකක් වෙන්න ඕන ඔයාගේ ඔක්කියුපේෂන් එකේ. ඒ වගේම ජෙනරල් ස්ට්‍රීම් ෂෙඩියුල් 2 සඳහා සිලෙක්ට් වෙන නම් ඔයාට අනිවාර්යයෙන්ම වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ස්කිල් මයිග්‍රේෂන් ඔක්කියුපේෂන් ෂෙඩියුල් 2 ලිස්ට් එකේ අයත් ඔක්කියුපේෂන් එකක් ඔයා කරමින් ඉන්න ඕනේ. ඒ වගේම යාලා සලකා බලන ක්‍රයිටීරියාස් ගැන කතා කරොත් එහෙම ඔයා අනිවාර්යයෙන්ම හෝම් අෆෙයාර්ස් ක්‍රයිටීරියාස් ෆුල්ෆිල් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම අදාළ ෂෙඩියුල් ලිස්ට් වල ඔක්කියුපේෂන් එකට අදාළ ස්කිල් ඇසස්මන්ට් එකක් ඔයාට තියෙන්න ඕනේ. පොසිටිව් ස්කිල් ඇසස්මන්ට් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම කම්පියුටර් ඉංග්‍රීසි අත්‍යවශ්‍යයි සහ පසුගිය වසර 10 ඇතුළත අවම එක් අවුරුද්දක්වත් ඔයාගේ ඔක්කියුපේෂන් එකට අදාළ ඔයාට එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. මේව තමයි කියන්න මොන නොමිනේෂන් ක්‍රයිටීරියා විදිහට ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් වෙබ්සයිට්ස් වල සඳහන් වෙන තොරතුරු. ඒ වගේම ඔයාට කරගන්න අවශ්‍ය නම් සබ් ක්ලාස් 491 වීසා බලපත්‍රය යටතේ ආයතන කරලා සාර්ථක වෙන්න බලාපොරොත්තු වෙන පුද්ගලයෙක් නම් ඔයා මාරා රෙජිස්ටර්ඩ් කන්සල්ටන්ට් කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. වර්ල්ඩ් වයිඩ් වීසා කන්සල්ටන්සි සමග එකතු වුණත් ඔයාට වැඩිදුර තොරතුරු අප හරහා දැනගන්න පුළුවන්.